පුංචි දුවේ පුතේ මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. අද කතාවේ නම තමයි අලුත් රජතුමා. ඔන්න එකමත් එක කැලෑවක නරිහාමි කෙනෙක් හිටියා. ඉතින් මේ නරිහාමිට ගොඩක් දවසකින් හොඳ කෑමක් හම්බ වෙලා නැහැ. ඉතින් එයා මේ කැලේ පුරාම ඇවිද ඇවිද කෑම හොය හොය හිටියා. ඉතින් ඔන්න දන්නෙම නැතුව එයා ආවා මේ කැලෑව කිට්ටුව තියෙන ගමකට. ඉතින් ඔන්න මේ ගමේ තියෙන ගෙදරකට තමයි මේ නරිහාමි මුලින්ම ගියේ. මේ ගෙදරට ගිහිපු නරිහාමි කන්න දෙයක් තමයි මුලින්ම හොයන්න ගත්තේ. එතකොට එයාට හම්බ වුණා ලොකු වළඳක්. මේක පියනකින් වහලා තිබුණේ. ඉතින් නරිහාමි මොකද කරේ, මෙතනට ගිහිල්ලා මේ පියන අයින් කරන්න තමයි හැදුවේ. ඉතින් ඒත් එක්කම මේ වළඳ ඇතුලේ තිබුණු මොනව හරි දෙයක් මේ නරිහාමිගේ ඇඟට වැටුණා. ඉතින් ඒත් එක්කම නරිහාමි හොඳටම බය වුණා. ඔයාලා දන්නවද මේ මොනවද වැටුනේ කියලා? ඇත්තටම මේක පරණ වළඳක්. මේක ඇතුලේ තිබුණේ නිල් පාට තීන්ත. ඉතින් මේ නරිහාමිගේ මුළු ඇඟේම නිල් පාට තීන්ත ගැවුණා. ඉතින් ඔන්න දැන් නරිහාමි දුවල දුවල කැලේ ඇතුළටම ගියා. ඔන්න ඉතින් ටිකක් වෙල යනකොට කැලේ සත්තු දැක්කා, අමුතු නරියෙක් ඇවිත් ඉන්නවා. ඉතින් මේක දැක්ක විතරයි හැමෝම ගියා සිංහරජතුමා ගාවට. ගිහින් කිව්වා කැලේට අමුතු සතෙක් ඇවිත් කියලා. ඉතින් ඔන්න සිංහරජතුමාත් ආවා මේක බලන්න. ඉතින් මේක දැකපු නරිහාමි කිව්වා, මම තමයි අද ඉතම් මේ කැලේ රජතුමා. ඉතින් මේ කැහුව විතරයි සත්තු ඔක්කොම බය වුණා. මේ නරිරාල කිව්වා, පේනව නේද මගේ ඇඟේ පාට? මේ පාට කිසිම සතෙක් නැහැ. මම විශේෂ සතෙක්. ඉතින් මම තමයි අද ඉඳන් මේ කැලේ රජතුමා. ඔයාලා හැමෝම මට කන්න බොන්න ඕන හැමදේම ගෙනත් දෙන්න ඕන කියලා කිව්වා. ඉතින් මේ කහන් හිටපු කැලේ සත්තු හැමෝම බය වුණා. මොකද මීට කලින් මේ වගේ සතෙක් කවුරුවත් දැකලා තිබුණේ නැහැ. ඉතින් ඔන්න ඊට පස්සේ ඉඳන් මේ කැලේ ඉන්න සත්තු මේ නරි රජතුමාට කෑම ගෙනත් දෙන්න පටන් ගත්තා. ඉතින් ඔන්න මේ නරිරාල හරිම සතුටින් රජෙක් වගේ බොහෝම හොඳට කාලබීලා හිටියා. දැන් ඉස්සර වගේ කෑම හොයන්න යන්න ඕන නැහැ. හැමදාම කවුරු හරි සතෙක් ඇවිල්ලා එයාට කෑම ගෙනත් දීලා යනවා. ඔහොම ටික දවසක් යනකොට ඔන්න පෝය දවස ආවා. මේ දවසේ හොඳට හඳ පායලා. ඉතින් මේක බලාගෙන නරි රංචුවක් හෝ කියන්න පටන් ගත්තා. මේක ඇහුණා නරි රජතුමාට. ඉතින් එයාගේ ඇඟ නිල් පාට වුණාට මොකද, එයා තාම නරියෙක්නේ. මේ හූ හඬ ඇහුණ විතරයි මේ නරියත් මොකද කරේ, අර නරි රංචුව එක්කම හූ කියන්න පටන් ගත්තා. ඔන්න මේක දැක්කා කැලේ සත්තු. එතකොට මොකද වුනේ, සත්තු දැනගත්තා මේ නරියෙක් කියලා. ඒ විතරක් නෙමෙයි මේ සත්තු මොකද කරේ, මේ නරිරාලව මේ කැලෙම්ම එලවලා දැම්මා. ඉතින් මේ කපටි නරිරාලට අන්තිමට කැලේටවත් එන්න බැරි වුණා.